හරිතින් ඔන්න අදරංග වෙලා තියෙන අපේ Minecraft Survival series එකේ මේ 16 වෙනි episode එක. ඉතින් මේ කොටසෙදි මම කරන්න හිතන් හිටියේ මම මෙතන trap door එකක් ගහලා තිනවා මට ඒක ගැන කියන්න බැරි වුණා. මේක ඇවිල්ලා මේ Minecraft එකේ තියෙන පොඩි තව bug එකක්. අපිට පුළුවන් මේකෙන් මේ trap door නෙමෙයි. අද tripwire hooks මේවා මේ duplicate කරන මම මේක රෙකෝඩ් කලා මම වීඩියෝ එක දැම්මේ නෑ මම ඒක පස්සේ ලක් කියන්නම් ඒක ගැන එක කරන විදිය. ඉතින් මේ මම අද හදන්න යන්නේ ගයක්. ඉතින් ඔකන පේනද මේ ගස් ටිකක් කපලා තියෙනවා සමහර තැන් වලින් අර පැත්තෙත් එක ගහක් කපලා තියෙනවා. ඉතින් මේ මම ස්ප්‍රූස් කොට ටිකක් හදාගත්තා. මම හිතාගෙන ඉන්නේ මෙන්න මෙතනින් ඇතුළට නිකන් ගුහා වගේ බේස් එකක් ගහන්න. ඉතින් මේ මෙතන ඔකන් පේනද මෙතන නිකන් මේ ගුහා වගේ තියෙනවා. අපි ඉස්සලා මේක වහගන්න ඕනේ. මොකද මේ මට ඇත්තටම ගයක් හදන්න කොහොමද කියලා මේක හිතා ගන්න බෑ. ඒකයි මේක තමයි ලීසින් වැඩි තියෙන. මෙතනින් හැරුව ඇතුළට හරගෙන යන්න දින ඇතුළට මේ ටික ලොකු කන්දක් වගේ තියෙනවා මෙතන. ඒක හින්දා සහ මේ මොනවද මගේ මේ AFK farm ටික ළඟ තියෙන හින්දා එතකොට අපිට මේ farm ටික මේ base එක ඇතුළේ ඉන්න වෙලාවටත් මේ farm ටික වැඩ කරනවා. ඒකයි මගේ village එකත් මෙතන සහ මේක නිකන් දැන් මගේ මේකේ මේ මොකද්ද center එක. ඒ කියන්නේ බිඳුව coordinates තියෙනෙත් මේ කිට්ටුව. මේ එන්න මේ ගහක් අස්සේ තියෙන මේ අර පැත්තේ. ඉතින් මේ ඒක හින්දා මේ ඌරුත් තියෙනවා. හරි එහෙනම් අපි මේ හැරී වැඩේ පටන් ගමු. මුලින්ම මෙතන ටිකක් මේ කොතනින්ද ගහන්නේ? එතනින් මෙහෙම ටිකක් දෙපැත්තට යන්න මැද්දෙන් හිටින්න ගහනවද? නෑ නේ අපි මේක ගහමු. හරි එහෙනම් මම මෙතන පොඩ්ඩක් මේ ටික ක්ලියර් කරගෙන ඊළඟට මොකද වෙන්නේ කියලා බලමු. හරි ඉතින් මම මෙතන මේ ඒරියා එක ටිකක් ෆ්ලැට් කළා. ඔයාලට පේනවා ඇති මේ ඉතින් ඊට පස්සේ මේ කන්ද පොඩ්ඩක් මෙහෙම කපා ගත්තා. ඊළඟට මෙන්න මෙතන තිබ්බ අර වතුර වල සම්පූර්ණයෙන් වහලා තියෙන දැන් ඒකත් මේ ගුහාව ඇතුළේම මේකත් මේ ඒක සම්පූර්ණයෙන්ම වැහුවා. ඉතින් මෙතන තමයි මගේ බේස් එක ගහන්නේ. ඉතින් මම මේ පැත්ත නම් ෆ්ලැට් කළේ මේ ඉස්සරහට එන වෙන වැඩකට මට මෙතන ලොකු ස්ටෝරේජ් සිස්ටම් එකක් ගන්න ඕනේ. ඒකයි. ඉතින් හරි අපි දැන් අපේ බේස් එක හදන වැඩි බලමු. මෙතන තමයි මගේ සෙන්ට්‍රල් හබ් එක වගේ වෙන්නේ මේකේ. ඉතින් මෙන්න මෙතනින් දැන් ඇතුළට හාරගෙන යන්න තියෙන්නේ. ඉතින් එහෙනම් මේක හාරගෙන ගිහින් ඊට පස්සේ බලමු ඇතුළ කොහොමද හදන්නේ කියලා. හරි ඉතින් මේ විදිහට තමයි මේකේ ඇතුළ දැන් හාරගෙන ගිහින් තියෙන්නේ. ඉතින් හරි දැන් අපි මේක මේ මීටර් ලොකුවට හාරන ඇතුළ ගොඩාක් තව. ඉතින් මේ කන්ද ඒ විදිහට හිටින්න මම දැන් හාරලා තියෙන්නේ. මොකද ඩර්ට් ඇරෙන් ඉතුරු ඔක්කොම හාරලා තින්නේ. ඔබන් පේන ඇති. දැන් මේ ටික ගන්න මම හිටියේ නැද්ද? ඉතින් හරි. දැන් මේක මම හිටියේ නැහැ මේ ටික ගන්න. ඉතින් එන අපි ටික දාලෙමු. මොකද මේ මේවා තියෙන කොට නම් මේක වැඩක් නැහැ. අපි ඊටු ටික ගමුකෝ. හරි. ඉතින් ඒ විදිහට තමයි දැන් මේක වැඩි වෙන්නේ. මම පස්සේ දැන් මේකේ ඇතුළ සම්පූර්ණ මේ මොනවාද මේවට උඩින් එක ලේයර් එකක් හරි නැත්නම් මේ ඩර්ට් ලේයර් එකක් අයින් කරලා හරි වුඩ් වලින් තමයි ගහන්න ඉන්නේ. ඔව්. ඉතින් හරි. එහෙනම් අපි මම මේක ඇතුළ සම්පූර්ණ සුද්ධ කරලා ඊට පස්සේ බලමු කොහොමද ඇතුළේ ඉතුරු ඩිසයින් ටික හදන්නේ කියලා. හරි ඉතින් මම ආයි පාරක් මේ නිදයකට ආවා. ඉතින් අපි මට නිදයකින් තව ගෙනියන්න දේවල් ටිකක් තියෙනවා. ඒකයි. හරි. මම මෙතන අපෙන්නන්නම්කෝ. අන්නර තියෙන ක්‍රිම්සන් ෆොරස්ට් එකයි මෙන්න මේ වෝප් ෆොරස්ට් එකයි දෙකෙන්ම එන්ඩර්මන් ලයිනවා. ඒකත් වැඩි බලන්න හොඳ නැහැ. මේ ගන්න જાති ටිකක් තියෙනවා. මම ඒ දේවල් ටික ගන්න තමයි ආවේ. යන්න ගෑස්ට් කෙනෙක් ඉන්නවා. අපි ගෑස්ට තියලා බලමු. නෑනේ. හරි. එහෙනම් අපි යන් දැන් ක්‍රිම්සන් මොකද්ද මේ වෝප් ෆොරස්ට් එකට ගිහලා ඒකෙන් ගන්න ඕනේ ටික අරන් ඊට පස්සේ යන් අනික් එකටත් ඊට පස්සේ බලමු අපි මෙහෙ මොකද වෙලා තියෙන දැන් වෙනස් කන්ටික කියලා. හරි මේ වෝක් ෆොරස්ට් එක ගැන කියනවා නම් වෝක් ෆොරස්ට් වල අනේ ඔව් මේ වෝක් ෆොරස්ට් එකේ තියෙන මෙන්න මේ ගස් జాතිය මේවා වෝක් ට්‍රීස් මං හිතන්නේ ඔව් ඔක්කොම මේ නම තමයි තියෙන්නේ මම මේ ගස් වලටත් වැඩිය ඕනේ මෙන්න මේ හපාට අන්නට ලයිට් එක හදන්න පුළුවන්ද දන්නේ නැහැ මං හිතන්නේ බැරුව ඇති ක්‍රාෆ්ට් කරන්න ඉතින් මෙන්න මේ ගස් ඕන වෙනවා ඊළඟට මේකේ මේ ලීය නිල් පාටයි සහ මේ ලීය ගිනි ගන්නෑ ඒක හින්දා යන්ක උඩට හරි ඉතින් මේ එකයි මේ ලී ටික ගන්න ඕනේ වෙන්නේ. හරි. ඊළඟට මෙන්න මේක මේ ලයිට් බ්ලොක් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් අපිට ඒකයි. මේක හදන්න පුළුවන්ද දන්නේ නැහැ. ඒක පොඩ්ඩක් බලන්න වෙනවා. මේවා මේ හෝ එකකින් තමයි ගලවන්න ලේසි. උඩට හරි අපි එහෙනම් මේ ටික ගලවගෙන ඊට පස්සේ බලමු මේ ක්‍රිම්සන් ෆොරෙස්ට් එකට ගිහින් ඒකෙදි මොකද කරන්න තියෙන්නේ කියලා. හරි ඉතින් දැන් මොනවද මේ වනන් ටිකක් තියෙනවා 64 විතර එකක් තියෙනවා 65ක් තියෙනවා. ඊළඟට මම මෙන්න මේ වෝප් ෆංගසුයි ක්‍රිම්සන් ෆංගසුයි ගලව ගත්තා. ඒ කියන්නේ මේ මෙන්න මේවා. මෙන්න මේ බිම තියෙන. මෙන්න මේවා. ඉතින් මේවා මම දන්න විදිහට මේ ගස් ආයි හදන්න පුළුවන්. يعني මේ ගස් වල පැල තමයි තියෙන්නේ. ඉතින් මේ ඊළඟට අපි තව මොන හරි ඕන නැති જાතියක් විසික් කළා මොනවාද? ඔය මෙන්න හතු ටික අයින් කරමුකෝ. ටික අයින් කරලා මම මෙන්න මේවා ටිකක් සිල්ක් ටච් කරගන්නවා දැන්. ඔය සිල්ක් ටච් පික් එකෙන් මයින් කරන්න තියෙන්නේ. මොකද මට ෂුවර් නෑ මේවා නිකන් ඩර්ට් වල හිටවන්න දෙනවද කියලා. ඒකින්ද ඉතින් මේ නෙදරක් මයින් කරනකොට එන පරිස්සමෙන් මොකද මේ විශේෂයෙන් ඩයමන්ඩ් ටූල්ස් වලින් ඇදගෙන වැටෙන්න පුළුවන් මාව වැටුණා දැන් බ්ලොක් 25ක් විතර එන පල්ලෙහායි වලකට මේ ඔහොම වෝප් නයිලියම් නයිලියම් කියලා මේවට කියන්නේ. හරි ඒ ඇති. දැන් අපි යන් අන්න අර ක්‍රිම්සන් ෆොරෙස්ට් එකට. ඉතින් මොකද්ද මේ වෝප් ෆොරෙස්ට් එක ඇත්තට භයානක නෑ. ඒකේ ඉන්නේ එන්ඩර්මන්ලා විතරයි. ඉතින් එන්ඩර්මන්ලා දිහා බලන්න නැති තාක්කල් ප්‍රශ්නයක් නෑ. හැබැයි මේකේ ඉන්නම හොග්ලන්ස්ලා. ඒ කියන්නේ අර මොකද ලොකු රයිනෝසිරස්ලා වගේ සත්තු జాතිය. මට මෙන්න මේකෙන් ගන්න ඕනේ මෙන්න මේ උඩින් එල්ලෙන මෙන්න මේවා. ටිකක් මේන් මුන්ට හෙන ඩැම් මුන් හෙන ඩැමේජ් එකක් කළා යකි මුන්ට අපිට ඉතින් උඩට යන් අපිට ඒක ගන්නත් මොකක් හරි අයින් කරන්න මම එන ඕන නැති જાති තෝගයක් පුරවගෙන ආවේ හරි ඉතින් දැන් යම් යට හරි ඉතින් මේවා මේ බෝන් මිල් කරන්න පුළුවන් මං හිතන්නේ මං දන්න විදිහට පුළුවන් ඉතින් මේවා තමයි මට මේ බයෝමෙන් ගන්න ඕනේ අපි මෙන්න මේ මේක විවරයක් කරලා දාලෙමු මේකට සෑහෙන ඩැමේජ් එකක් අපිට කළ හැකි හරි ඉතින් මේගොල්ලන්ගෙනුත් මේ මොනවාද මේ අර ඌරන් මැරුවට පස්සේ එන ජාතික තමයි හම්බෙන්නේ. ඒ ඩ්‍රොප්ස්ම තමයි තියෙන්නේ. අපි දැන් මෙන්න මේ ගස් ටිකුත් ගලව ගන්න ඕනේ. ඉතින් මේ මොනවාද මේ නෙදර් එකේ තියෙන ගස් වල තියෙන විශේෂත්වය තමයි මේවා ගිනි ගන්නේ නැහැ. අර සාමාන්‍ය ගස් වගේ මේවා මේ ගිනි ගන්නේ නැහැ මේවෙන් මොකක් හරි ෆර්නස් එකක් පත්තු කරන්න ඕන නම් මොකක් හරි නෙදයක හිර වෙච්ච වෙලාවක එතකොට මේ මොනවාද මේ ලයිට් ටියුත් ගලවගමු මේවෙන් කෝටු හදලා ඒ කෝටු තමයි උච්චන් වෙන්නේ කෝටු ගාම කෝටු ඔක්කොම එක හින්දා මේ විදිහට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ එතකොට හරි එහෙනම් දැන් මේ ටිකත් අරන් යන් බලන්න ඊළාට මොකද වෙන්නේ කියලා බලන්න හරි ඉතින් මේ මොකද්ද අපි නේද එකකින් ආවා ඉතින් මේ තියෙන්නේ අරන් ආව බඩු ටික මේක දැන් chest එකක් හදලා දාන්න ඕනේ මෙතන ඉතින් මේ chest එක වෙලුත් ඔකන පේනද මේකේ dirt තියෙනවා මේ stone තියෙනවා මේ මේක ඇතුළ හාරලා සහ මේ වටේ සුද්ධ කරලා එකතු කරගත්ත දේවල් ටික ඉතින් ඒ අතරේ මගේ nether bricks ටික තියෙනවා ඉතින් මම මේ අතර තිබ්බ nether portal එක ගැලෙව්වා ඔකන පේනද obsidian 12 මෙතන තියෙන්නේ ඉතින් මේ මම බැලුවේ දැන් මගේ base එක මෙතන එනවා නම් මේ nether portal එක වෙන කොහෙන් හරි හයි කරන්න ඉතින් මේ බැලුවේ nether portal එක මෙන්න මෙතන මෙන්න මේ කන්ද ඇතුළට වගේ හිටින් හයි කරන්න මෙතනි තොර කෙලින්ම අපේ බේස් එකට එන්නේ මේක සම්පූර්ණ අපේ බේස් එක කළා හැකි මේ විලේජ් එක නැතුව විලේජ් එක අයිනේ සම්පූර්ණ මේක ඇල්ල අපේ බේස් එක කළා හැකි ඉතින් කහින්දා අපි මේක තව ලේයර් එකක් සුද්ධ කරගෙනමු ඉතින් මෙන්න මේක තමයි අපේ nether portal එක හදන්න යන්නේ ඉතින් මේ මොකද්ද වැරදුනා මේක සිල් ටච් වලින් ආරන්න තිබ්බ පරාදයි හරි ඉතින් අපි දැන් මේකේ බිත්ති ඇතුළට ගහන්න යන්නේ ද පෝටල් එක ඒක හින්දා මේක ඇතුළට නිකන් වලක් වගේ හාරගෙන ඊ කොච්චර ලොකුට එනවද පෝටල් එක මතක නැහැ මම ගොඩක් වෙලාට මේ ස්ටෝන් හාරන්නේ සිල් ටච් එකේ මොකද දැන් මට කෝබල් ස්ටෝන් ගන්න පුළුවන් අතන අපේ කෝබල් ස්ටෝන් ජෙනරේටර් එක තියෙනවා මේ ඒ වුණාට තාම මොනවද අපේ මේ ස්ටෝන් ගන්න විදිහක් නැහැ ඉතින් ස්ටෝන් ජෙනරේටර් එක හදමු මෙහෙම ගහමුනේ හරි මෙතන දෙකක් හරලා එක මෙහෙම තිබ්බා ඊට පස්සේ 3යි 9යි 4 5 උඩට හරි මේක තමයි අපේ පෝටල් එක ඉතින් මේකේ ඉතුරු ටික ස්ටෝන් වලින් කවර් කරමු වටේට අනේ තව ඔබ්සිඩියන් දෙකක් තියෙනවා මේ තව දෙයක් උඩට ඉස්සු හැකි. නැත්නම් ඔව් තව දෙයක් උඩට ඉස්සු හැකි මේක. ඉතින් මේක වෙන ලොකු රේන්ජ් එකකට මේක අපිට හදන්න පුළුවන්. හරි ඔබ්සිඩියන් මේකයි. හරි. ඊ පත්තු කරලා බලමුකෝ. ඔයිට දන්නේ යන්නේ. මං හිතන්නේ නම් ගොඩක් වෙලාවට මේ Oh, me. Aane. Minna maru edak vela dina metana. Idi me meka me mokak vela danne une. Idi ogalanta peena athi. Metana me account ekak portal dekak generate vela dina. Ithin me man me kathawa kiwwe 5 weni episode ekeda koyeda me overworld ekේ block 8ක් යනකොට නේද එක එක block එකයි කියලා. ඉතින් මෙයා මේ මේ portal එක delete කරගෙන නැහැ. මේ portal දෙකෙන් එකයි වැඩ කරන්නේ. තමට දෙකෙම යන්න පුළුවන් ඇති අපි අපේ පරණ පෝටලෙන් ආයි ගිහින් බලමු මේක අපේ පරණ එකනේ හරි ඒකෙන් ගියාම එන්නේ මෙතෙන්ට අපි මේකෙන් ගිහින් බලමු මේ කොහෙද ඒකෙන් එන්නේ මෙතෙන්ට මේක පොඩ්ඩක් ඉන්න මේක දැන් මරු වැඩක් අපිට කළ හැකි මම මේ ඔබ්සිඩියන් ටික ගලවලා ඉන්නම් සාමා අපිට ෆ්‍රී ඔබ්සිඩියන් ටිකක් හම්බුණා අපේ පෝටල් එක ලොකු කරගන්න පුළුවන් සාමාන්‍යයෙන් මෙහෙම දෙයක් වෙනවා ගොඩක් අඩුයි මොකද ළඟ මේ හෙන්න ළඟ රේන්ජ් එක තියෙනවා නම් ඔබ්සිඩියන් මේ මොකද පෝටල් එකක් ඒ පෝටල් දෙක ලින්ක් වෙනවා දැන් මේකේ මේ පෝටල් දෙක ලින්ක් වෙලා නැහැ මේ ඔබ්සිඩියන් ටික කඩනකොට රෑ වේ සමහර විට හරි ඉතින් මම අතන පෝටල් එකේ මේ තිබ්බ ඔබ්සිඩියන් ටික කඩා ගත්තා අපි දැන් යන් අපේ අලුත් පෝටල් එකෙන් ගිහින් බලන්න මොකද මේ මම මේ ක්‍රියේටිව් වර්ල්ඩ් එක කරලා බැලුවා ඒක මෙහෙම එකක් උන්නේ නැහැ. මම මේ තැන් දෙකේමයි හදලා බලුවේ. මේ මේ සීඩ් එකෙන්ම වර්ල්ඩ් එකක් කරා. මේ තාම මේ පැත්තේ පෝටල් එක තියෙනවා. ආයි යන්කෝ බලන්න. මට වෙන්නේ මට ඔබ්සිඩියන් ෆාම් එකක් හදාගන්න පුළුවන් වුණා වගේ. මේක මේ 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 මොකද මේ මේක මම මොකුත් කරව මොඩ් එකක් නෙමෙයි. මේක මේ ගේම් එකේම වෙච්ච මොකක් හරි මෙතන වෙච්ච බග් එකක්. මම මේකෙන් එහෙම උනොත් ටිකක් ඔබ්සිඩියන් මට දැන් ඔබ්සිඩියන් ගන්නවා නම් මම අර ලාවල එකකට යන්න එපා. ඉතින් ඒකින්ද මම මෙතෙන් ඔබ්සිඩියන් ටිකක් කඩාගෙන ඊට පස්සේ මේ අර අනිත් පෝටල් එක ගලවලා දාන්නම්. මොකද මේක අතල් එතන පෝටල් දෙකක් තියෙන එක සහ කොහොමත් මම එතන තියෙන පෝටල් එකත් ගලවලා වෙන වැඩක් කරන්න යන්නේ. එහෙනම් මම මේකෙන් තව ඔබ්සිඩියන් ටික ගලවගෙන අතන පෝටල් එක ලොකුවට හදනවා. ඔව් එහෙනම් ඊළඟට ඊට පස්සේ බලමු අපේ ඇතුලේ ඉන්ටීරියර් ඩිසයින් එක හදන්නේ කොහොමද කියලා. හරි ඉතින් මේ හරිතිං අපේ මේ මොකද්ද මම දැන් මෙතන nether portal එක ගහුවා. තතුන් පාරක් විතර ගිහලා obsidian ටිකක් කඩාගත්තා. ඉතින් මම මේ portal එක තව කැඩුවේ නැහැ. ඒක හැමම තියෙනවා. ඒක හොඳයි මේ obsidian ගන්න. ඉතින් මේ මම දැන් ඊළඟට කරන්න යන්නේ කට්ටිය මේ ටිකක් කාලෙක ඉඳන් ඉල්ලපු දෙයක් මම ඒ comment වල දැක්කා දාලා තියෙනවා. ඒ තමයි අපි ආශ්‍රය කරගන්න යන්නේ. ඉතින් මෙතන අශ්‍ය වගේ කිනෝගල් පේනවා. ඉතින් මෙතන උඩ එක්කෙනෙක් ඉන්නවා යට එක්කෙනෙක් ඉන්නවා. ඉතින් අශ්‍ය පුරුදු කරන්න මෙන්න මෙහෙමයි. අපි මෙයාට වීට් කවන්න ඕනේද නම් දන්නේ නැහැ. ඔව් මම කැවුවා. ඊට පස්සේ අපිට පුළුවන් නිකන් මෙයාගේ ඇඟට නගින්න. මෙයාගේ ඇඟ උඩ ඉඳ ගන්න ඕනේ. කොහොමද කරන්නේ? තියෙන වීට් ඔක්කොම ටික කනවද? මගේ වීට් ටික කාලේ ඉවර කරනවා මේක. අන්න එහෙම. ඉතින් මෙන්න මේ අන්න මම කියන්නේ මේ පාටිකල් ඉෆෙක්ට් එකක් ගියා. දැන් හાર્ට් ඉෆෙක්ට් එක අපි දැන් ASCII පිටේ ඉඳගෙන ඉන්නේ. ඉතින් මෙයාව පදින්න නම් අපි මෙතන ඊයේ ගිහුවාම ඔයාගේ ඉන්වෙන්ටරි එක ඕන් වෙනවා. ඔගන් පේනදි මෙතන තියෙනවා මේ සෑඩල් එකකුයි හෝස් ආම එකයි දාන්න. ඉතින් මම සෑඩලයක් අරන් ආවා. අපි ඒක දාමු. ඒක දැම්මම අපිට මේ අශ්‍ය පදින්න පුළුවන්. ඉතල හයියෙන් යන අශ්‍යෙක් නෙමෙයි වගේ. ඔව්නේ. අපි දැන් මෙයාගේ හෙල්ත් එක හොඳටම හොඳයි. ඔයාලා පේනදි මේ හෙල්ත් කටු දෙකක් තියෙනවා. අපි මෙයාට දාගන්න ඕනේ හෝස් ආම එකක්. ඉතින් මේ මට කලින් හම්බෙච්ච හෝස් ආම එකක් තියෙනවා. අපි යන් ඒක ගන්න. ඉතින් මේ හෝස් ආම එක තියෙන්නේ මගේ මේ මෙතන. අපිට ඒකට ASCII පිට යන්න පුළුවන් වෙන්නේ. යන්න බැරි වෙයි ගොඩක් වෙලාවට. අපි එළියෙන් තියලා යන්න. යයිද කොහෙද? බෑ. ඕ මට ඩැමේජ් වෙනවා ඒකට ගියොත්. මෙයා එළියට දාලා හරි මෙයා යන්න ගලේ අපට ගාලා ගිහින් අරන් එමු. ඉතින් මට හම්බුණා ඩයමන්ඩ් හෝස් ආම එකක්. ඒක අරන් එන්නත් ඕනේ. මෙයාට නේම් ටැග් එකක් දාන්නත් ඕනේ. දැන් නිල් එකක් තියෙනවා. මම ගාව නේම් ටැග් එකක් තියෙනවා. මම නේම් ටැග් එකක් අරන් ආවා. මේ තියෙන අපි ඉස්සෙල්ලා හෝස් ආම එක දාලෙමුකෝ. මේ හෝස් ආමර්ස් අපිට ක්‍රාෆ්ට් කරන්න බෑ. හරි මේ ඇත්තට හයියෙන් යන ASCII නෙමෙයි. ඊළඟට ඔයගොල්ලන්ට පේනද මෙතන යට මොකද්ද මේ එක්ස්පීරියන්ස් ලෙවල් එක පෙන්නන තැන. මේ පොඩ්ඩක් මෙයා ඉතින් මේ කඳුවේම ඔටෝමැටික් යන්න පුළුවන් දැන් පැනින්න ඕනේ මේ යට XP level එක පෙන්වන තැන දැන් වෙනස් වෙලා තියෙනවා අපි shift එක ඔබාගෙන හිට අපි space එක ඔබාගෙන හිටියොත් මෙහෙම බාර් එකක් වැඩි වෙනවා ඒක උඩරිමේටම ආවම අපිට block දෙකක් විතර පයින්න පුළුවන් මම දන්න විදිහට block දෙකක් පයින්න පුළුවන් ඉතින් මේකේ මේ අස්සය එක එක જાති ඉන්නවා. ඉතින් මේ අස්සයාගේ හෙල්ත් එක වැඩි. හැබැයි මෙයා ඇත්තට හයියෙන් යන අස්සෙක් නෙමෙයි. කවන්නේ. ඉතින් මෙයා දැනට අපි ගියදලා තිබු. ඉතින් මෙයාට ඉන්න තැනක් හදන්නත් ඕනේ. ඒක අපි මේ පැත්තෙන් හදපුනේ. මේ හැරේ ඇතුළට නිකන් ගුහාවක් වගේ හරමුද. මේ වීස් එක මේ පැත්තට මෙනවා හැබැයි. මේක ගහලා රැත් වෙනවා අපි දැන්ට මෙයාව නිකන් දාලා ඇතුළට දාලා ලොක් කරමුකෝ හරි මෙයාත් පැදගෙන අපිට එන්න පුළුවන් ඇතුළට ඉතින් හරි දැන් මේක වෙන්නේ ඒ විදිහට ඊළඟට මට තව රෙඩ්ස්ටෝන් බරු ටිකක් තියෙනවා හදාගන්න මෙතන දැන් ඕගලන්ට පේනද මේක ඇතුළට ආවහම ඒ අස්සේ ඇත්තේ මේ හරි ඔව් මේ හරියෙන් ඇත්තේ ඉතින් මේ දැන් මේක අපිට ඇතුළට හාරගෙන යන්න පුළුවන් කන් දෙහා පැත්තේ ඉවරනකම ඉතින් මෙතන මේ මේක තනිකර ඩර්ට් වලින් තියෙන්නේ දැන් මං ඊළඟට කරන්න හදන්නේ මේකේ මේ දොර මේ තියෙන ටික ගලවලා මේකට ගහනවා ස්ටෝන් ගහලා පොඩි රෙඩ් ස්ටෝන් සර්කිට් එකක් හදන්න යන්නේ පිස්ටන් දොරක් මම පෙන්නන මේක එක බ්ලොක් 3ක් නේ මේක බ්ලොක් දෙකකට හදමුද බ්ලොක් දෙකක දොරක් තියෙන ඉච්ච ලොකු දොරක් නෙමේ මෙච්චර ලොකු දොරක් නෙමේ මේක පොඩ්ඩක් තව පොඩි වෙනවා මේ පැත්තට ඉතින් මේ රෙඩ් ස්ටෝන් වලින් පිස්ටන් දොරක් හදන්න යන්නේ ඒක හදලා ඊට පස්සේ අපි ඇතුලේ ඩිසයින් ටික කරන විදිය කොහොමද කියලා බලමු හරි ඉතින් මේ මොකද්ද මම දැන් අර නෙදරකින් අරන් ආව බට් එක තියෙනවා මෙතන ඉතින් මේ තව දෙයක් තියෙනවා පෙන්වන්න ඒ තමයි මෙන්න මේ මංහර අරන් ආපු රතු නයිලියම් එකයි මේ වෝප්ට් එකේ නයිලියම් එක. ඒ කියන්නේ අර මොකද නෙදරක් උඩ අර මේ හැදිලා තියෙන එක මං අර සිල්ට් ටච් කරන් ගලවන් ආපු බ්ලොක්ස් ටික මම මෙහෙම තිබ්බා. අපි මේක බෝන් මීල් ගලහම ඔයගලන්ට පේනවා ඇති. අර නෙදර එකේ තිබ්බ જાති ටික මේකේ හැදෙනවා. ඉතින් ඒ අතරේ මෙන්න මේ මොනවාද මේ ක්‍රිම්සන් ෆංගස් එකයි වෝප් ෆංගස් එකයි දෙක හැදෙනවා. අපිට පුළුවන් එකක් බෝන් මීල් කරලා මෙන්න මේ ගහක් හදාගන්න ඉතින් වෝප් එකක් තියෙනවා වෝප් එක එන එකක් නෑ මගේ බෝන් මිල් එක පරාදයකින්ද මම ඒක අහි කරන්න මේ මම මේ යටම් බ්ලොක් එක කඩනවා නැත්තම් මේක මේ ටිකක් වෙලා තිබ්බොත් මේක නෝමල් නෙදර් රැක් වෙනවා එතකොට මේ නෙදර් රැක් වෙච්ච බ්ලොක් එක ආයි බෝන් මිල් කරන්න වෙයි නයිලියම් වෙන්න ඉතින් මේකේ ඔයගලන්ට පේනවා ඉතින් අර කහ පාට මොනවද ස්ට්‍රූම් ලයිට්ස් නේ ඔව් ස්ට්‍රූම් ලයිට් බ්ලොක් එකයි මෙන්න මේ රතු පාටට තියෙන්නේ මේක නෙදර් වෝට් බ්ලොක් එකක් ඉතින් මේ අපිට බලන්න මේක ගලව ගන්න දැනට ඔහොම තියෙද්දි මේ මේවත් හැදෙනවා මේ nether wart block එක ඉතින් මේකේ තියෙන දේ තමයි මේ හැදෙන මේ nether wart block අපිට bone meal කරන්න පුළුවන් මොනනම් මේ compost එකකින් bone meal වලට හරවන්න පුළුවන් ඒක තමයි කතාව ඊළඟට මෙන්න අපේ අශ්‍යයට ඉන්න මම තරක් හැදුවා හරි ඉතින් මේ ඉන්නේ අපේ අශ්‍ය මම මෙතන මේ වැට උඩින් කාපට්ටයක් තිබ්බා මේක මේ වැට ෆුල් බ්ලොක් එකක් එතකොට මේක තව පොඩි බ්ලොක් එකක් ඉඳලා මේක උඩින් වෙන මොබ්ලට පයින්න බෑ හැබැයි ප්ලේ කෙනෙක්ට යන්න පුළුවන් ඉතින් මේ අපේ අශ්‍යයට දාන්න හොඳ නමක් මොකක්ද දාන්නේ ඒක පස්සේ දාමුකෝ දැන් මේක තමයි අපේ ගුහාව ඉතින් අර තියෙන්නේ අපේ nether portal එක මම අර portal එක කැඩුවේ නෑ තාම ඒක තාම තියෙනවා ඉතින් මේ තියෙන මම දැනට ගත්ත බඩු ටික මෙතනක් තියෙනවා මේකෙත් තියෙනවා ඉතින් එහෙනම් අපි දැන් මේකේ ඇතුලේ ඩිසයින් එක හදන්න පටන් ගමු මුලින්ම මෙතන බ්ලොක් 3ක් තියෙනවානේ මට මුලින්ම ඕනේ මේකට අපි ගෙලින්ම ඕක් ලොග්ස් වලින්ම ගහමු එක මට ඕනේ මෙන්න මේකට හදන්න මේ piston dorak. Hari. Kohoma dala. Okay. මෙතෙන්ට දාන්න ඕන වෙන බ්ලොක් එකක්. ඒක මම දාන්නම්. දැනට මෙහෙ තියෙද්දි. ඒක හරි අපි දැන් මෙහෙම කරගමු. හරි. මම අතෙන්ට එක පුරවන්නම්. දැන් අපි හදාගන්න ඕනේ piston. හතරයි 8යි. Ari piston ටික දාන්න ඉඩ නැහැ. මේ gravel එකක් මේක නිකන් තියනවා. ඒක දාමු මේකට. හරි. හරි. දැන් මේ piston ටික අපි sticky piston කරගන්න ඕනේ. ඒකට මේවා ඉන්න මේ slime ball ටිකත් එක්ක දාලා මෙහෙම නේද? Here. Hurry. Sticky piston attack. May sticky piston attack. Mehema attack. Mena sticky piston hathara. The under ode. Memanime. Make a tab block. Patter the under. Hari. Then him the Israel Villa Tama Henni. Hari Idakotin. Ah. Enagapi, eating a ticket, Udera Balum, make a hathan with you. How do you think me? They have a meteor Dagandoni Dorak Apmanga Ghana Crimson Valley. Ratu Pater Wagin Dora. Right, Atai. මෙහෙම හතරයි ඉතින් මේක ඇතුළට මේ දැන් වැහෙන්න යන්නේ එතකොට පීට තව මෙතන ඉඩ ටිකක් හදා ගන්න වෙයි ඉතින් මේක යන විදිහ කියනවා නම් මේ යට piston එකෙන් මේ block එකට එන්නේ ඒක තියෙන්නේ මෙන්න මෙතන යට නෑ ඒක ඕනෙත් නෑ A piston in Kilimena redstone line neck, a cavilla mehema, dretavilla, a kinemi method block, a hooding. Ethagota make it inventory clear rang in Africa. Other cobblestone to them hagin. Hurry. You think me a dirtamai, making him a villa methana udata, a piston power again or redstone, ethagota. Mediocre active වෙනවා. දැන් මේ විදිහම setup එකක් මේ පැත්තට හදලා ඊට පස්සේ බලමු. ඊට පස්සේ මේක මේ උඩින් ලයින් එකක් යවලා මේක link කරන්න ඕනේ. තනි බටන් එකකට මෙන්න මේ උඩින් තියෙන හරි. එහෙනම් ඒක හදන්න විදිය කොහොමද කියලා බලමු. හරි ඉතින් නාර type එකේම setup එක මෙතනත් හදුවා. දැන් මේ දෙක වැඩ කරනවා. දැන් හදන්න ඕන සිස්ටම් එකක් මේ එන රිඩ්ස්ටෝන් පවර් එක මේක උඩින් එහා පැත්තට යන්න. ඉතින් මේ වැඩේට අපි උඩට නැගලා බ්ලොක් පිළියක් ගලව ලයින් කරන්න වෙනවා. ඉතින් මේ මම මේ උඩින් නෙමෙයි යවුවේ මේ එන රිඩ්ස්ටෝන් ලයින් එක මෙහෙම කාණුවක් කපලා මෙතන යටින් යවලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් දැන් මේක අපි රිඩ්ස්ටෝන් පවර් එකක් දුන්නොත් තොර වැහෙනවා මෙතෙන්ට එන්න රෙඩ්ස්ටෝන් පවර් එක මදි. ඉතින් රෙඩ්ස්ටෝන් පවර් එක මේ මැද හරියෙන් දෙන්න ඕනේ. ඒතකොට තමයි පවර් ඇති වෙන්නේ ගානට එන්න. ඔව්. ඉතින් මේ විදිහට තමයි මේ රෙඩ්ස්ටෝන් ලයින් එක එන්නේ. අපිට පුළුවන් මේකට රෙඩ්ස්ටෝන් අපි එතන යට එක මොකක් හරි පස්සේ බලමු. රෙඩ්ස්ටෝන් රිපීට් එකක් ගහලා මම ඔය රිපීට් එකක් හදන්න බඩු තියනවාද? ස්ටෝන් තියනවා. Stone. Yanni. Ilata the redstone torch the gakone. Tunak. अरे रेडस्टोन टॉर्च हाथा रहा मांगते ना बेटा रिपीटर्स देखा घांडा बोलो ओ අපි ඉන්පුට් ලයින් දෙකට මෙහෙම මේවා දෙකක් දැම්මොත් එතකොට මේ පවර් එක කොහෙන් දුන්නත් ප්‍රශ්නයක් නැහැ මැද්දෙන් පවර් එක આવොත් එයා මේ වැඩ කරනවා දැන් අපි මේකට බොත්තමක් දාන්න තැනක් හොයාගන්න ඕනේ ඉතින් මේ මොකද්ද මම මෙතන තව ටිකක් මෙහෙම හාරගත්තා මොකද මේ දැන් මේකට බටන් එකක් දාගන්න ඕනේ මම මේක මේ රෙඩ්ස්ටෝන් ටිකක් හොඳට හදන්නම් හිතකන් දැනට මේක වැඩ කරන්න මෙහෙම රෙඩ්ස්ටෝන් ලයින් එකක් මෙතෙන්ට දාලා මෙතෙන්ට දාන්න ඕනේ නිකන් රෙඩ්ස්ටෝන් ලයින් එකක් ඊට පස්සේ අපිට පුළුවන් මේක උඩින් මේ රෙඩ්ස්ටෝන් බ්ලොක් එක තියලා මේකට බටන් එකක් දැම්මොත් ඔයගොල්ලන් පේනදී දොර වැහෙනවා කියලා ඉතින් මේ දොර දැන් ඇරෙන්න ඕනේ ඒක හින්දා මේක අනිත් පැත්තට ඇක්ටිව් වෙන්න ඕනේ අපි සිග්නල් ලයින් ඉන්වර්ට් කරමු ඊළඟට දැන් මෙතෙන්ටත් මේ වැඩිම තමයි මොකද මෙහෙම ලයින් එකක් තියලා මේකට පොත්තමක් තිබ්බනම් හරි. ඊටු ටික වහන්න පුළුවන් දැන්. බෑ ඒ දෙක වහන්න වෙන්නේ නැහැ. ඒ දෙකට අපි ස්ලැබ් දෙකක් ගහමු එතකොට හරි. අපිට මේක වහන්න වෙනවනේ. මෙතෙන්ටත් බට්න එකක් දාගන්න. හරි ඉතින් මේ ක්‍රමයක් අහු වුණා. දැන් අපේ රෙඩ්ස්ටෝන් පවර් ලයින් එක මෙතනින් එනවනේ. ඊට පස්සේ ඒ ඇවිල්ලා එන පවර් ලයින් එක එන්නේ බ්ලොක් එකකට. ඒ එන බ්ලොක් එකට ගහලා තියෙන ටෝච් එකක්. ඒකට ඉස්සරහින් අපි ආයි රෙඩ්ස්ටෝන් ලයින් එකක් යවනවා. ඉතින් මේක දැනට එක පැත්ත වැඩ කරන්නේ මේ පැත්ත විතරයි. මේ පැත්ත සාමාන්‍ය ඉදිරියට දුවන්නේ. ඉතින් දැන් අපි මේ බ්ලොක් එක පවර්ඩ් කළොත් මේ රෙඩ්ස්ටෝන් ටෝච් එක ඔෆ් වෙනවා. එතකොට මේක ඇක්ටිව් වෙනවා. දැන් මම මේකේ බොත් ඔයාලට පේනවාද? දොර මෙහාට ගිහිල්ලා අනිත් පැත්තට ආ එනවා. මේ ටික වහන්න පුළුවන්. ඉතින් දැන් මේ විදිහටම තමයි මේ පැත්තත් හදන්න ඕනේ. ඒක අපි මෙහෙමම හදමු. රෑ වෙලාද නෑනේ? ඔව් රෑ වෙලා. කමන්නේ අපි ඒක හදලෙමු. ඉතින් වෙලා යන වැඩක් නෙමෙයි. අපි මෙන්න මෙහෙම කැලලක් කපා ගන්න වෙනවා. ඕනේ. ඔව්. ඊට පස්සේ දැන් මේන රෙඩ්ස්ටෝන් ලයින් එක මෙතෙන්ට අරන් මේ බ්ලොක් එක කඩන්න වෙයි. මෙතෙන්ට එන ටෝච් එකක්. ඉතින් එනවා රෙඩ්ස්ටෝන් ඩස්ට් එක. මෙන්න මේ විදිහට. දැන් මේක ගුවාම ගොඩ ඇරෙනවා. ඉතින් දැන් මේ බටන් එක බොහම දොර ඇරෙනවා. ආයි වැහෙනවා. ඒ විදිහට තමයි අපේ රෙඩ්ස්ටෝන් දොර වැඩ කරන්නේ. හරි. දැන් එහෙනම් මේක ඉතුරු ටික මෙහෙම වහලා ඊළඟට බලමු මේක ඇතුලේ ඊළඟ ඩිසයින් ටික මොකද කරන්න කියලා. හරි ඉතින් මේ දැන් අපේ දොර හරි මම මේ ඇතුලේ එළිය තිබ්බ ඩර්ට් ටිකයි ගැහුවා. ඉතින් දැන් අතුලට ගියොත් ඔයගොල්ලෝ බලන්න මම මෙතන මේක වහලා තියෙන දැන් පේන්නේ නැහැ රෙඩ්ස්ටෝන් එකක්වත්. ඉතින් මේක තමයි මම අතුලේ ගහන යන ඩිසයින් එක. මේ ස්ට්‍රූම් ලයිට්ස් ඔයගොල්ලන්ට පේන ඇති දාලා තියෙන විදිය. ඉතින් මේ දැන් අපි මේක ඇතුලේ කවර් කරන්න ඕනේ. මේ වැඩි ගහමු ස්ප්‍රූස් වලින් හරි ඕක් වලින් හරි. ඕක් වලින් ගහමුකෝ දැනට. ඔයාලට මතකද මගේ අර මේ සොම්බි ස්පෝන් එක ගාව මං ගැහුවා චෙස්ට් එකක්. ඒ චෙස්ට් එක ඇතුලේ තියෙනවා ඇක්සලරේටර්ලා දෙන්නේ කල්ලපු බකට් දෙකක්. ඉතින් මං හදන්න යන්නේ මෙතනින්. හරි මෙතනින්. මේ පැත්තෙන් ගමුකෝ. මේ පැත්තෙන් නිකන් මාළු ටැංකියක් වගේ අයිටම් එකක් පොඩි. ඉතින් මේක හදන්න අපිට මේ ලයිට් ටික ගලවලා ඇතුලේ ලයිට් ටිකක් තියෙන්න ඕනේ නැත්නම් බෑ වැඩි භයානකයි. කට්ටිය ස්පෝන් වෙන්න පුළුවන් මේක ඇතුලේ. දැන් මෙතනින් ගහමු මෙහෙම. මෙතනිය මාළු ටැංකියක් වගේ තමයි ගහන්න යන්නේ. හරි ඉතින් මේ විදිහට තමයි අපි ඒක හදන්නේ. අර මේකට ගහමු glass pane. එහෙම ගහලා දැනට මේක එක තැනක් කපලා තියමු. මෙන්න මෙහෙම. හරි. ඒ කොහොමද ඉතින්? හරි. glass pane එක එහෙම තමයි ගහන්නේ. ඉඳ වැඩක් අරකට අරන් යමු. මේක ඔයගෙන එන්න නම් අපිට මොන හරි අයින් කරන්න වෙනවා. කවන්නේ. ඉතින් මම මේකට දැන් වතුර පුරවන්නම් පස්සේ මේ දැනට ඒ කොහොම තියෙයි. මෙතන මුල්ල සම්පූර්ණයෙන්ම වහනවා. මේ පැත්ත මොකක් කර තියලා මෙතනින් අපි ගහමු මැද්දෙන් නියන් මෙහෙම හරහාට තාපයක් වගේ ගහන්න ඕනේ ලී වලින්. මොකද එතනින් එහාට මගේ ස්ටෝරේජ් රූම් එක මේ පැත්තට යන්නේ. ඊළඟ මේකේ වහලෙට අපි මම nether brick තියෙනවා. nether brick එක මම පොළොවට දාන්න හිටියේ. ඔව්. එහෙම තමයි ඉතින් ගහන්න ඉන්නේ. දැන් මේ වගේම ඩිසයින් එකක් තමයි මේකේ ඇතුළට යන්නේ. ඉතින් අපි සම්පූර්ණ ඇතුළේ ඩිසයින් එක හදලා බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා. හරි ඉතින් මම දැන් මේ බේස් එක ඇතුලේ වැඩ ටික පොඩ්ඩක් හැදුවා. ඉතින් දැන් ඕගොල්ලන්ට පේනද මේ යටර ගහලා තියෙන නෙදරක් බ්ලොක් එක මේ නෙදර් බ්‍රික්ස් හරි මොකක් හරි කියලා මේක තියෙන්නේ. ඉතින් මේ අර මං අතන බර්න් කර කර හිටියේ මොනවද ෆර්නස් එකට දාලා බේ ටික. ඉතින් අපේ ස්විමින් pool එක දැන් හරි. මෙතන ඕගොල්ලන්ට පේනද මේකේ මේ හදලා තියෙන්නේ මං මෙතන උඩින් අර හාරපු වලින් බහලා පුළුවන් මේ තියෙන්නේ coral block එකක්. ඉතින් මේක silk touch කරලා විතර ගන්න පුළුවන් මේ. දැන් මේ කේල් පිටවන්න පුළුවන් මේ ලී උඩ ඒක හින්දා ප්‍රශ්නයක් නෑ. කේල් ටිකයි මේ අනිත් ඒවා නම් කොරල් තියෙන තනිකරම ස්ට්‍රූම් ලයිට් තුනක් තියෙනවා ඇතුලේ. ඉතින් මේ උඩ වහල ගැන කිව්වොත් දැන් මේ තියෙන්නේ බර්ච්, මේක ඕක්ලි, මේ තියෙන ස්ප්‍රූස් එක. ඉතින් මට දැන් මෙතෙන්ට ඇක්සස් තියෙන ලී ජාත් තුන එච්චරයි. ඉතින් මේ ස්ට්‍රූම් ලයිට් ගහලා තියෙන්නේ. මේ තියෙන්නේ පඩි පෙළවල් ස්ටෙයාස් තියෙන මේ ඕක් වලින් ගහුවේ. මේ තියෙන්නේ අර අපිට ඒ 4 එපිසෝඩ් එකේදී හම්බෙච්ච ග්ලෝබෙරිස් කියන જાතිය. මේක මේ 1.17 අප්ඩේට් එකේ ආවේ මොනවද අන්ඩර්ග්‍රවුන්ඩ් කේව්ස් වල හැදෙන જાතියක්. මේක තාම මැප් එකේ හොයාගන්න නෑ. මේක 1.18 අප්ඩේට් එකේ තමයි එන්න තියෙන්නේ. මේක හැබැයි අපිට මේ Minecraft එකේ තිබිලා හම්බුණා 5ක්. ඒ ටික තමයි මේ තියෙන්නේ. ඉතින් මේ තියෙන අර අපි nether එකෙන් කලින් අරන් ආපුවා. මේ තියෙන්නේ නිකන් ලෑම්ප්. හරි ඉතින් මෙහෙම තමයි මේක දැන් තියෙන්නේ. මම මෙතනින් ගහුවා තාප්පයක් වගේ. මේ ටික තාම මොකුත් නැහැ. මෙතන මම ගහන්න යන්නේ මගේ ස්ටෝරේජ් රූම් එක. මේක තමයි නිකන් බේස් එකේ මේ ගේ ප්‍රධාන ඒරියා එක තියෙන්නේ. ඉතින් එහෙනම් මේ කොටස මෙතනින් ඉවර කරනවා. මොකද මේක දැන් ටිකක් දිග වැඩි මේ වීඩියෝ එක. අපි ඊළඟ කොටසේ බලමු මේක ඇතුලේ දේවල් හදන විදිය. ඒ කියන්නේ මොනවද මේ කේ ඇතුලේ ඩිසයින් එක යන විදිය සහ මගේ මෙතන මම ගහන්න ඉන්නේ ඔටෝමේටඩ් ස්ටෝරේජ් සිස්ටම් එකක්. ඉතින් ඒක ගැන බලමු ඊළඟ වීඩියෝ එකකින්. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඉතින් වීඩියෝ එක මම මෙතන ඉඩියට් ටිකක් හදලා තියන්නම්. එතකොට ඉතින් වීඩියෝ හොඳයි නම් ලයික් එකක් දාන්න. මොනවා කියන්න තියෙනවා කමෙන්ට් එකක් දාලා කියන්න. මතකද අපේ channel එක subscribe කරන්න. දිගටම එකතු වෙලා ඉන්න. මේ my bot official. bye.